අයිබෝවන්, අපිට අලුත් ජනාධිපති කෙනෙක් ඉන්නවා දැන්. නායකත්වයේ වැදගත්කම ගැන බොහෝ කොට කතා වෙන අවධියක් ක තමයි අපි ඉන්නේ. ඔබ දන්නවා නායකත්වය කියන එක ඉතාමත් ප්‍රබල සාධකයක් හැම තැනම. රටක් ගත්තත් මොන ආකාර සංවර්ධනයක් ගැන අපි කතා කරුවත් පුංචි අපි කියන මයික්‍රෝ ලෙවල් පන්ති නායකත්වයක් ස්කෝලක විදුහල්පති කම ගුරුවරයෙක් වගේම එතනින් ග්‍රාම සේවක කෙනෙක් එතනින් රටක නායකත්වයට යනකම්ම නායකත්වය කියන එක ඉතාමත් වැදගත්. ඉතිං එක ඔබ දන්නවා සමහර රටවල් මේ වෙනකොට සංවර්ධනය වෙලා තියෙන ප්‍රධානම හේතුව එක නායකත්වයක්. සිංගපුරු ගත්තුත් ලීක්වන් යූ කියන කෙනා, මැලේසියාව ගත්තුත් මහතිර් මොහමඩ් කියන කෙනා. එතකොට නායකත්වයක් නැතිකම අපිට හරි නායකත්වයක් නැතිකම ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තිබිලා තියෙනවා කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ. එපමණක් නොවේ නායකෙක් හරියට පත් කරගන්නට දන්නේ නැති ප්‍රශ්නය අපිට තිබිලා තියෙනවා. දැන් අලුත් නායකෙක් අපිට ඉන්නවා. ඒ නිසා මං හිතුවා නායකත්වය ගැන පොඩි වීඩියෝ කිහිපයක් කරන්න. මේ වීඩියෝ කිහිපයක් තුළින් අපි කතා කරන්න යන උන්වහන්සේගේ නායකත්ව ගුණාංග අපි ගැඹුරු ලෙසින් කතා කරන්නට මම බලාපොරොත්තු වෙනවා. නායකත්වයේ ලීඩර්ෂිප් කියන එක මම ආසම ටොපික් එකක්. ඉතින් රැඳී සිටින්න අනිවාර්යෙන් ඔබ මේක ඉවර වෙනකම් බලන්න. අපිට ඊට පස්සේ කියන්න ඔබේ අදහස මොකක්ද, තව වර්ධනය වෙන්න ඕනේ මොනවද, ඉම්ප්‍රූවමන්ට්ස් ගැන අදහස් සජෙෂන්ස් පස්සේ අපිට ලබා දෙන්න. ක්‍රිස්තුස් වහන්සේ දිහා මම නායකයෙක් ලෙස බලද්දී මා කිව යුතුයි ඉතිහාසයේ සිටි නායකයන්කින් ඉතා ප්‍රබල පුදුමාකාර. මං හිතන්නේ එතුමාගේ නායකත්වයට ලං කරන්න හෝ යම් එක්සැම්පල් එකක් තියෙනවා කියලා නායකෙක් ලෙස මම බලද්දී මං කිව්වා දේවත්වය ගැන අපි වෙනම කතා කරනවා. එක එක පැතිකඩ ක්‍රිස්තුස් වහන්සේ කතා කරනවා. දැන් ඔබ මේක වරදවා වටා ගන්න එපා. මේක ඉවරනකම් බලන්න. ඔබ ඉවරනකම් බැලුවේ නැත්නම් සමහර විට ඔබ වරදවා වටා ගන්නට පුළුවන්. මේක හරි හියුමන් සෙන්ට්‍රික්, ඔලුවට සෙන්ටර් වුණ ෆිලොසොෆිකල් මේ එකක් කියලා. තේරුණාද? ඒ නිසා මේක ඉවරනකම් බලන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධාන ගති ලක්ෂණ දිහා බලපම, චරිත ලක්ෂණ දිහා බලපම, නායකත්ව ගුණාංග කැපී පෙනෙනවා. බොහෝ වෙලාවට ඔබ ඒවා සම්බන්ධව අහනවා අඩුයි, ඇහෙනවා අඩුයි. ඔබට ගොඩක් එයාගේ දේවත්වය, මිරකල්ස්, හාස්කම් ඒවා තමයි කතා කරන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය ගැන කතා කරද්දී ඔබ හිතනවා ඇති මම ආසම නායකත්ව ගුණාංග තමයි උන්වහන්සේ අර නායකත්වය ගැන කතා කර කර ඉද්දී ගෝලයෝ ඊළඟට නායකත්වයට එන්නේ කවුද? ක්‍රිස්තුස් වහන්සේ කියනවා මම මැරෙන්නට යනවා, මගේ ජීවිතේ නැති වෙන්නට යනවා, මම උඹලත් එක්ක ඉන්න යන්නේ නැහැ. ඊට පස්සේ ගෝලයන්ගේ සාකච්ඡාව තමයි කවුද නෙක්ස්ට් ලීඩර්ෂිප් පොසිෂන් එකට එන්නේ කියලා. ඔබ දන්න දේ තමයි ගොඩාක් අය නායකත්වයේ දිහා බලද්දී හරි ආසා කරනවා නායකෙක් වෙන්න. හැබැයි ඒකට ගෙවන්න තියෙන මිලය කාටවත් ඒක දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, උන්ට ඒක දැනගන්න අවශ්‍යත් නැහැ. ක්‍රිස්තුස් වහන්සේ යනු ලීඩර්ෂිප් එකට ප්‍රථමයෙන් ෆලෝවර්ෂිප් කියන එක උගන්නපු කෙනා. තේරෙනවද? මේක මම බරපතල මේක සම්බන්ධ එකට යා වුණ දෙකක්. තේරෙනවද? ගොඩක් අයට ලීඩර්ස්ලා වෙන්නට අවශ්‍යයි. එයාලා කැමති නැහැ ෆලෝවර්ස්ලා වෙන්න. Leadership starts where? කොතනින්ද පටන් ගන්නෙ? Followership එකෙන්. ඔබට හොඳ නායකත්වයක් ඉන්න අවශ්‍ය නම් හොඳ අනුගාමිකෙක් විය යුතුයි ඉස්සලම. ක්‍රිස්තුස් වහන්සේ randomly තෝරගන්නවා වගේනේ අපිට පේන්නේ ගෝලයන්ව. Matthew tax මේවා කර කර ඉද්දි කියන මානුව එන්න. එක්කෙනෙක් දීවරෙක් බෝට්ටුව ගාවිදි කියනවා මා අනු එන්න. ඊට පස්සේ නායකත්වයට ක්‍රිස්තුස් වහන්සේ මෙයාලව පුහුණු කෙරුවේ කොහොමද කියලා ඔබ බැලුවොත්, just run කාලයක් තිස්සේ අවුරුදු 3කට ආසන්න කාලයක් මේ අය ජේසුස් වහන්සේව follow කෙරුවා. followership ගොඩක් අය දන්නේ නැති දේ. ගොඩක් අයට ආසයි නායකත්වයට, නායකයෝ වෙන්න ආසයි. නමුත් followersලා ගොඩක් අඩුයි වර්තමානයේ.
තේරද එක බරපතල ප්‍රශ්නයක්. ඔබ ෆලෝව ශිප් එක ගැන කතා කරන්න නැතුව ලීඩ ශිප් එක ගැන ඔබට කතා කරන්නට බෑ. ක්‍රිස්තුස් වහන්සේ මේක මහත් මොකද කියන්නේ උදාහරණය අපිට ඉන්න ෆලෝව ශිප් එකේ. ඒකයි උන්වහන්සේ කිව්වේ නුඹලා අතර යම් කෙනෙකුට හිස වෙන්නට කැමති නම් ප්‍රධානිය වෙන්න කැමති නම් ඔහු හැමෝගෙම සේවකයා විය යුතුය කියලා උන්වහන්සේ කිව්වේ. එතකොට ඔබ දකිනවා ගොඩාක් අය ඔබ නායක තැනක ඉද්දී ඔබ ඉඳගෙන ඉද්දී නායකෙක් එක්ක ඉඳගෙන ඉද්දී සමහර විට ඔබට හිතෙනවා නම් මට මේ පුටුව හම්බුණා නම් මම ඔයිට වැඩිය හොඳට කරනවා. ඔබට හිතෙනවා නම් හැම වෙලාවම මේ නායකයා කියන එකේ වැරදි තමයි ඔබට පේන්නේ. ඒ පුටුවේ ඔබ ඉන්නා වගේ ඔබට පේනවා. තේරෙනවද? මේ අය තමයි ලීඩර්ෂිප් එකේ කොස්ට් එක දන්නේ නැති අය. තේරෙනවද? ඒ වගේම ඒ අය දන්නේ නැහැ the power of followership. follower කෙනෙක් වීමේ මේ වටිනාකම නිවැරදි නායකයෙක්ව follow කිරීමේ. තේරෙනවද? ඒතර මේ අය හැම වෙලාවෙම නායකත්වෙත් එක්ක ක්ලෑෂ් තියෙන මිනිස්සු බලපුවම එයාලා envision එයාලගේ මනසේ තියෙනවා චිත්‍රයක්. එයාලා හොඳට කරන්න දන්නවා නායකයන්ට වැඩි. නායකයා ඉඳගෙන අපි කියමු යම් තැනක කතා කරගෙන ඉන්න ඕන හැම වෙලාවෙම ඒ නායක පුටුවේ ඕන දකින්නවා. නමුත් කවදාවත් ඔවුන් දන්නේ නැහැ ආර්ට් ඔෆ් ෆලෝවිං, මේ අනුගමනය කිරීමේ කලාව ඔවුන් හඳුනන්නේ නැහැ. ක්‍රිස්තුස් වහන්සේ ඒක ගෝලයන්ට ඉගැන්වුවා අවුරුදු කීයද? තුනක්ම ආරක්. ෆලෝවර්ෂිප් කියන ආර්ට් එක දන්න නායකයෝ ඔවුන් දන්නවා බලය නායකත්වයකට, විෂන් එකකට තමා සබ්ස්ක්‍රයිබ් කරලා ඒකට එකතු වෙලා එක්කා වගේ වැඩ කිරීම ඒකේ තියෙන බලය ඔවුන් හඳුනනවා. ඒක ලොකු වෙනස්කම් ගේන්නට පුළුවන්. ඔවුන් ඒක දන්නවා. ඒ නිසා ෆලෝවර්ෂිප් කියන එක ලේසි පහසු එකක් නෙවෙයි, ගොඩක් අයට අවශ්‍ය නැති එකක්. දැන් ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය දිහා බලද්දී ඔව් සමහර වෙලාවට අර ඇඳු මේ නැමිල ගෝලයන්ගේ පාද සෝදන එක ඉතාමත් වටිනා නායකත්ව ගුණාංගයක්. හැබැයි මට උන්වහන්සේගේ නායකත්ව ගුණාංග ගැන එක එක මම පස්සේ කතා කරන්න යනවා. ප්‍රධානම දේ මම දකින්නේ බයිබලයේ කියවද්දී කුණාටුවේ නිදාගෙන ඉන්න ක්‍රිස්තුස් වහන්සේ. ඔබ බලන ඇති මේක කොහෙද නායකත්ව ගුණාංග තියෙන්නේ කියලා. මම ඔබට උදව් කරන්න මම ආසම මම උත්සාහ කරනවා, මම යාඥා කරනවා මේ වගේ වෙන්න මට උදව් කරන්න, මේ වගේ නායකෙක් වෙන්න මට උදව් කරන්න, මේ වගේ ගුණාංග මගේ ජීවිතේට ආන්ද ගන්න මට උදව් කරන්න. හොඳට බලන්න ජේසුස් වහන්සේ කුණාටුවක් මැද්දේ නිදාගෙන ඉන්න අවස්ථාව ඔබ දකිනවා. මේක සුභාරංචි පොත් 4 මම ආස මේ මාක් පොතේ 4 ඔබ කියවන මාක් 4 ලස්සනට ලියවිලා තිබෙනවා. හරි හාසය මම මාක් පොතේ තියෙන මේ නැරේෂන් එකට මේ. එතකොට ජේසුස් වහන්සේ නිදාගෙන ඉන්න අවස්ථාවකදී ඔබ බැලුවොත් ජේසුස් වහන්සේගේ නායකත්වය හැම වෙලාවෙම උන්වහන්සේ හැම අවස්ථාවම පාවිච්චි කරනවා ගෝලයන්ට යම් පණිවිඩයක් උගන්වන්න. ෆලෝවර්ෂිප් එක උගන්වන ගමන්ම ඔවුන්ට තේරුන්නේ නැහැ ජේසුස් වහන්සේ අතර මොනවද කරගෙන හිටියේ කියලා. තේරෙනවද? සමහර විට ජේසුස් වහන්සේ කරන දේවල් ඔවුන් වැරදි විදිහට තේරුම් ගත්තා. දැන් මෙතනත් පහු වෙලා ඔබ කියවද්දී ඔබට පේනවා ගෝලේ ඇවිල්ලා කියනවා ඔබ අපි ගිලිලා මැරෙන එක ඔබ සලකන්නේ නැද්ද? තේරෙනවද? ඇත්තටම ඇකියුසේෂන් එකක් ඒක. ඔබ නිකන් නිදාගෙන ඉන්නවා කුණාටුවක් මැද්දේ. ඔබ තමයි නායකයා. ඔබ තමයි අපි අනුගමනය කරන්නේ. හැබැයි ඔබට කිසිම ගාණක් නැහැ. ඔබ නිකන් නිදාගෙන ඉන්නවා. ඇත්තටම මෙතන ඇකියුසේෂන් එකක් කරන්නේ. සමහර වෙලාවට නායකත්වයේදී තියෙන දෙයක් තමයි ඔබ තේරුම් ගත යුතුයි. ඔබ නායකෙක් ලෙස වැඩ කරද්දී ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ විදිහට ඔබ නායකත්වයක් කරනවා නම් සමහර වෙලාවට මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ස් තේරෙනවද බහුල ලෙස ඔබට එන්නට යනවා. ඔබ කැමති නැත්තම් ඔබ වරදවා තේරුම් ගන්නවට, මිනිස්සු ඔබ ගැන කතා කරනවට, ගොසිප් මොනවාද මේ ඕපදූප කියනවට, ඒ දේවල්වලට ඔබ කැමති නැත්තම් නායකත්වය ඔබට සුදුසු නැහැ. ඔබට නායකෙක් වෙන්නට බෑ. තේරෙනවද? ඒවලට ඔබ හුරු වෙන්නට ඕන. මිනිස්සු ඔබ ගැන කතා කරන්නට යනවා, ඔබට පහර දෙන්නට යනවා, සමහරට ඔබ වරදවා වටහා ගන්නට යනවා. ජේසුස් වහන්සේවත් වරදවා වටහාගෙන ඇවිල්ලා කියනවා
ගෝලන්ට තේරුණෙන් නෑ මෙතන ජෙසුස් වහන්සේ ඔවුන් පුහුණු කරමින් ඔවුන්ට යම් පණිවිඩයක් දෙමින් හිටිය කියලා. ඔබ බලන්න උන්වහන්සේ රැන්ඩම් ගසකට සාප කරනවා නේද, පල නැති ගසට සාප කරන අවස්ථාවේ. මේ හැම දෙයකින්ම උන්වහන්සේ ගෝලයන්ට යම් පණිවිඩයක් උන්ට උගන්නන්න, උන්ව නායකත්වයට සහ ඉදිරි සභාව ගොඩනැගීමේ ක්‍රියාදාමයට ඔවුන්ව සූදානම් කරමින් ඉඳලා උන්ට තේරුණේ නෑ නායකෙක් හැම වෙලේම දකින දේ තමයි ඩිසයිපල්ෂිප්. හැම අවස්ථාවම ප්‍රයෝජනට ගන්නවා තව කෙනෙකුට උගන්වන්න. තේරෙනවද? එතකොට නායකයෙකුට මේ හැමෝගෙම ෆෑන් වෙන්නට බෑ, හැමෝම ආස කරන කෙනා වෙන්නට බෑ. ඔවුන්ගේ ජීවිතේ සමහර විට සූදානම් වෙන්න උනත් නොතේරුම් ගැනීම වරදවා වටා ගැනීම වලට. එතකොට ගෝලයෝ මාක් පොතේ 4 ඔබ කියවලා බලන්න. ගෝලය ඇවිල්ලා කියනවා ඔයාට තේරෙන්නේ නැද්ද අපි ගිලෙන්නට යනවා කියලා. ඔයා හොඳට මේ කුණාටුව මැද්දෙ නිදි. තේරෙන්නේද? මේක අති ප්‍රබල නායකත්ව ගුණාංගයක්. උන්වහන්සේ නැකිලා කියනවා නුඹලගේ ඇදහිල්ල කොහෙද? ඊට පස්සේ උන්වහන්සේට කරන්න පුළුවන් දේ උන්වහන්සේ කරනවා නායකයෙක් විදියට. ඇත්තටම උන්වහන්සේ දෙවියන් වහන්සේ. දේවත්වය ගැන අද අපි ලොකුවට කතා කරන්නේ නැත්තේ, වෙන වීඩියෝ වල අපි කතා කරලා තියෙනවා. අද නායකත්ව විදිහ අපි බලන්නේ. ඊට පස්සේ බලන්න වරදාව වටහා ගැනීම තියෙනවා. උන්වහන්සේ ඔවුන් ගැන සලකන්නේ නැද්ද? එහෙම දේවල් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ එතන නැගිටලා ඔ කියන නුඹලගේ ඇදහිල්ල කොහෙද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ක්‍රියාත්මක වෙනවා. උන්වහන්සේගේ නායකත්වය, උන්වහන්සේ නිකන් බැනලා නුඹලගේ ඇදහිල්ල කොහෙද අනකරපල්ලා කියලා බලන්න හිටියේ නෑ. උන්වහන්සේ කුණාටුව සංසිඳනවා. ඒක තමයි නායකත්වය. තව ලස්සන තැන තමයි පේත්‍රස් කියද්දි උන්වහන්සේ මුහුද මත ඇවිදගෙන ඉද්දී පේත්‍රස් කටිය බය වෙනවනේ මේ භූතය කියලා. ඊට පස්සේ උන්වහන්සේගෙන් අහනවා පේත්‍රස්, මේ ඔබම නම් මට පුළුවන්ද මේ වතුර උඩ ඇවිදින්න? උන්වහන්සේ කියනවා කම් එන්න. ඊට පස්සේ එද්දී පේත්‍රස් බය වෙලා කුණාටු අර වතුර මේ වටේ හුළඟ දිහා බලලා බය වෙලා ගිලෙනවා. ගිලෙද්දි උන්වහන්සේ අත දිග ඇරලා ඔහු නැවත ඇදලා ගන්නවා. ඔබ දන්නවද කාලය අරගෙන නායකෙක් ලෙස උන්වහන්සේ ගෝලයන්ට පෙන්නමින් හිටියා නායකත්වයේ ගති ලක්ෂණ කොහොමද? නායකෙක් ලෙස ඔබේ ජීවිතයේ සම්පූර්ණ ක්‍රිස්තුස් වහන්සේගේ මේ මොකද්ද කියන්නේ උන්වහන්සේ මත ජීවිතය යැපෙන්නේ කොහොමද? උන්වහන්සේ විශ්වාස කරන්නේ කොහොමද? මේ අමාරු අවස්ථාවන්වල, පැහැදිලි නැති අවස්ථාවන්වල, කන්ෆියුෂන් තුලින් යන අවස්ථාවල, ඒ විතරක් නෙවෙයි මිනිස්සු සමහර විට වරදව වටහා ගන්න අවස්ථාවලදී පවා ඔබේ ජීවිතයේ මේ කුණාටු අතරේ ඇංකර් එක කොහටද ඔබ දාන්නේ? ඒ නැංගුරම ඔබ කොහටද දාන්නේ කියලා උන්වහන්සේ ලස්සනට ගෝලයන්ට උගන්වගෙන හිටියා. සමහර විට ඔබ කුණාටුව තුලින් නිදාගෙන හිටපු ජේසුස් වහන්සේ මත ඔබ නායකෙක් ලෙස ඔබේ ජීවිතයේ ඔබ ස්ථීර කරගද්දී, ඒ මත ඔබ ජීවිතයේ ෆවුන්ඩේෂන් එක දාලා ඉද්දී ඔබත් උන්වහන්සේ වගේ වෙන්නට යනවා. ඔබත් උන්වහන්සේ වගේ ක්‍රියා කරන්නට යනවා. කියන්නේ ඔබේ හැම බර අභියෝග සියල්ල උන්වහන්සේට බාර දීලා සම්පූර්ණ ඔබ උන්වහන්සේගේ විදිහට වැඩ කරන්නට ගන්නවා. බීං මෝ ලයික් ක්‍රයිස්ට්. ඒ වෙලාවේදී සමහර විට ඔබ වැරදි වැටහීම් වලට යන්නට පුළුවන්. ඔබ වරදව වටහා ගන්නට පුළුවන්. හැබැයි මතක තියාගන්න, ක්‍රිස්තුස් වහන්සේ හැම වෙලාවෙම උන්වහන්සේ දැනගෙන හිටියා මොකක්ද වෙන්නේ, මොනවද වෙන්නේ, මම මොනවද කරන්නට ඕනේ. එක තැනකවත් ඔබ දකින්නද ක්‍රිස්තුස් වහන්සේ, ඔබ කියයි ඕකේ හීස් ගාඩ් ද ඩිවිනිටි. ඕ ඇත්ත. හැබැයි ඔබ නායකෙක් ලෙස බලද්දී, මනුෂ්‍යත්වයේ හරහා නායකෙක් ලෙස උන්වහන්සේ බලද්දී උන්වහන්සේගේ ක්‍රියාකලාපය කොහොමද? අවශ්‍ය තැන්ට අවශ්‍ය දේ කියන, බය නැතුව කියන, ඒ වගේම අවශ්‍ය වෙලාවට මේ ගෝලයන්ට අවශ්‍ය පණිවිඩය දෙන්නට උන්වහන්සේ පසුබටුනේ නැහැ. හැම අවස්ථාවකම තව කෙනෙකුගේ නායකත්වයේ සඳහා ගොඩනගන
ක්‍රියාදාමයට උන්වහන්සේ කාලය යොමු කෙරුවා. ඒ කයි උන්වහන්සේට අවශ්‍ය වුණේ නිදාගෙන ඉන්න. මොකද උන්වහන්සේ දැන හිටිය උන්වහන්සේ දැනගෙන හිටියේ නැද්ද මේ කුණාටුවක් එනවා කියලා? උන්වහන්සේ හොඳට දැනගෙන හිටියා. හැබැයි උන්වහන්සේ දැනගෙන හිටපු අනිතික තමයි everything is under control. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් තව අපි බොහෝ දේවල් නායකත්වයේ සම්බන්ධව ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයෙන් කතා කරන්න යනවා. අද මම ඔබගේ නසන්නට කැමති නායකෙක් ලෙස ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ අර බෝට්ටුව මත නිදාගෙන ඉන්න ක්‍රිස්තුස් වහන්සේගේ විදිහට ඔබ යනවලද, නැත්නම් මේ ලෝකේ නායකත්වය විදිහට කන්ට්‍රෝල් කරගෙන බය වේගෙන පැනික් කියනවා අර කියලා අපි පැනික් වෙනවා, පැනික් මේ ඕනට වැඩි කලබල වේගෙන, තේරවද? ඒ වගේ නායකත්වයකද ඔබ සිටින්නේ? ඔබේ නායකත්වයේ ස්වරූපේ මොකක්ද? අද ක්‍රිස්තුස් වහන්සේ තුළින් අපිට ඉගෙන ගන්නට පුළුවන් කුණාටුව මැදින් ඔබ නිශ්චලව ඉන්න වෙලාවදී ඔබ වටා ඉන්න පිරිස ඔබේ කණ්ඩායම සමහර විට කලබල වෙන්නට පුළුවන්. හැබැයි ඔබේ නැංගුරම, ඔබේ ජීවිතේ නැංගුරම දාලා තියෙන්නේ කුණාටුව මැද නිදාගෙන හිටපු ක්‍රිස්තුස් වහන්සේ තුළට නම් ඔබ අර කියන්නේ පිස්සු කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ කියලා ඔබේ ජීවිතේ කලබලකම නැති වෙනවා. ඔබ දන්නවා මොන දේවට ඔබ මුහුණ දුන්නත්, නායකෙක් ලෙස මොන අභියෝග තුලින් ඔබ ගියත්, ඔය නායකත්ව පොසිෂන්ස් ඔවත් තිබුණත් නැතත් ඔබේ ජීවිතේ නැංගුරම ක්‍රිස්තුස් වහන්සේ තුල නම් උන්වහන්සේ අල්ටිමේට්ලි මේ අවසාන වශයෙන් අවසානයේදී ජයග්‍රහණය වගේම සාර්ථකත්වය වගේම උන්වහන්සේගේ ප්‍රඥාව තුළින් සියල්ල විඳ දරාගෙන විසඳගෙන ඉදිරියට කණ්ඩායමක් මෙහෙවන්නට පුළුවන් කියලා ඔබ හඳුනාගෙන ඉවරයි. ඔබ දන්නවා. ඒ නිසා ඔබම තීරුම් ගන්න, ඔබ තීරණය කරන්න මොන වගේ නායකෙක් ඉස්සරහට ඔබ වෙන්නේ කියලා. ජේසු විනායක.